දැන් කියනවා එකපාරක් කියනවා ඒක අප්‍රේල් 23 දක්වා කල් දැම්මයි කියලා. දැන් කියනවා දෙවෙනි වතාවට ආයේ මේ පළවෙනි දැන් පස්සේ මේ දෙවෙනි මාත්‍රාව ලබා දෙනවා කියලා. ඒකරු කතානායකතුමනි ඔබතුමාගේ අවධානය මම ගෙනෙන්නට කැමති WHO ගයිඩ්ලයින් එකේ කියන්නේ සති 12කට පෙර ලබා දෙන්නට ඕනේ කියලා. දැන් සති 12 ඉක්මවල ඉවරයි. ඒ නිසා මම ගරු ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මම හිතන්නේ ඔබතුමා ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ ඉන් පිටතත් මේ වැක්සින් එක අරගෙන තියෙනවා. මොකද්ද මේකේ ඇත්ත தත්ත්වය? කවදද මේ දෙවෙනි මාත්‍රාව ලබා දෙන්නේ? මේක බරපතල ජාතික ප්‍රශ්නයක්. ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඒකට පිළිතුරක් ලබා දෙන්න කියලා. තම සෞඛ්‍ය මෙතුමගේ අවධානය යොමු කරන්න. ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළවෙනි දවසේ අපි දුන්නේ ජනවාරි 29 තමයි පළවෙනි මාත්‍රාව දුන්නේ. ඒ පළවෙනි මාත්‍රාව දෙනකොට නිර්දේශය තිබුණේ සති 4කින් දෙවෙනි මාත්‍රාව දෙන්න කියලා. ඊට පස්සේ අලුත් විද්‍යාත්මක තොරතුරු අනුව එක සති 12කින් පස්සේ දුන්නම ආරක්ෂාව 95% දක්වා වැඩි වෙනවයි කියන බව හොයාගත්තා. එතකොට අප්‍රේල් 29 තමයි දෙවෙනි මාත්‍රාව දෙන්න තියෙන්නේ. මාර්තු 1 කියන්නේ දවස් දෙකක් එහා මැයි 1 කියන්නේ ගැටලුවක් නෑ. මැයි 5 වෙනිදා ඉඳලා දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. සම්සුති. ඔව්. චීනෙන් එන්නත් ලක්ෂ 6ක් ගෙනත් තියෙනවා ගරු ඇමතුමිය. ඒක චීනෙන් ඉන්නේ 10000ක් විතරයි. දැන් අවදානමක් තියෙනවා යම් කුසුකුසුවක් තියෙනවා මේ චීන එන්නත. චීන එන්නත මං හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත වෙච්ච නෑ. ලක්ෂ 6ක් ගේන්න ඕනේ නෑනේ 10000ක දෙවෙනි මාත්‍රාව දුන්නත් 20000යි. ඒතොර ඉතුරු ප්‍රමාණය මේ රටේ පොරවැසියන්ට මේ මේ පළවෙනි මාත්‍රාව දුන්න කට්ටියට ලබා දීමක සූදානමක් තිබෙන බව තිබෙනවා ගරු ඇමතුමිය. ඒ නිසා මේක කරනවද නැද්ද කියන කාරණේ දරගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද චීන මාත්‍රාව අනිත් එක කරුගත නායකතුමනි දැන් ඔබතුමා පළවෙනි එන්නත ගැව්වා. දෙවෙනි විදියට පාවිච්චි කරේ පැණිය. ඒතකොට පැණියයි මේ පළවෙනි එන්නතයි දෙක කවලම් වෙලා දැන් ඒක හරි බැලන්ස් කරන්න යනවත් දන්නේ නැත්නම්. ගරු කථානායකතුමනි චීන වැක්සින් කීපයක් තියෙනවා. එතුමා මොන වැක්සින් ඒ ගැන දන්නේ කතා කරන්නේ? සයිනෝෆාම් එන්නත ගරු ඇමතුමනි. නෑ මොකද්ද ඔබතුමා දැන් වැක්සින් එක මොකක්ද දන්නේ? ආ ડોක්ටර් නැගිට ડોක්ටර් කථානායකතුමනි. ගරු කථානායකතුමනි. එන් මම ගරු ඇමතුමකින් අහන්න කැමති ඔය වැක්සින් එකේ නම සයිනෝෆාම්. දැන් සයිනෝෆාම් වැක්සින් එක අර MNR කමිටි එක අනුමත නොකරපු නිසා ඒකේ වෛද්‍යාචාර්යවරුන් ඉවත් කරලා තියෙනවා. සමාජිකින් ඉවත් කරලා තියෙනවා. මොකද්ද හේතුව? සයිනෝෆාම් වැක්සින් එක ඒ අදාළ ප්‍රමිතියට අදාළ නොවන බව ඒ කමිටුව තීන්දුව කිරීම තුළ ඒ කමිටුව ඉවත් කරලා තියෙනවා. ඉතින් මේක ඇයි මෙහෙම කරන්නේ? මේක වැරදිනේ. තමුන්නාසලට ඕන විදිහට වැක්සින් සම්මත කරන්න බෑනේ. දැන් මම අහන්න කැමති මේ ඇස්ට්‍රාසෙනිකා එකේ දෙවෙනි මාත්‍රාව දෙන්නට බැරි තැන සයිනෝෆාම් එකද දෙන්න හදන්නේ? කරුණාකරලා උත්තර දෙන්න. ගරු කථානායකතුමනි මම හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා කියපු ප්‍රකාශයට එකඟ වෙන්න බෑ. මොකද ජාතික නියාමන ඖෂධ මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඒ අවශ්‍යතාවය අනුව ඇමතිතුමියට බලය තියෙනවා අවශ්‍යය පත් කරගන්න. ඒ තොරතුරු වල යම්කිසි ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාම අනුමැතිය ලැබෙන්නේ නැහැ. තව සති 3-4ක් වෙනකොට අනුමැතිය ලැබෙයි. මොකද තොරතුරු සම්පූර්ණ ඩොසිය එක ලැබුණම තමයි එන්නතක් හෝ ඖෂධයක් අනුමත කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා තොරතුරු සම්පූර්ණ වෙච්ච වහාම ඒකට අනුමැතිය ලබා දෙන්න පුළුවන්. නමුත් දෙවැනි එන්නත දෙන්නේ ඇස්ට්‍රාසෙනිකා පළවෙනි එන්නත දීලා දෙවැනි එන්නත දැනට නිර්දේශ වෙලා තියෙන ඇස්ට්‍රාසෙනිකාම දෙන්න. එහෙම වෙනසක් වෙලා නැහැ. ඉදිරියේදී වෙනස් වෙයිද අපි දන්නේ නැහැ. දැනට එහෙම එකක් නැහැ. ගරු ඇමතුමියනි දැන් ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රාව ඔබතුමියලා දීලා තියෙන ප්‍රමාණයට අවශ්‍ය දෙවැනි මාත්‍රා ප්‍රමාණය නැහැනේ. මේ වෙනකොට දින පැනලා තිනවා මංගාව දින කාඩ්යක් බලංගොඩ රෝහලේ සමහර රෝහල් කාර්ය මණ්ඩලයට අප්‍රේල් 2 වෙනිදා දෙන්න ඕන. තවමත් දීලා නැහැ. ඒතකොට මම අහන්නේ ඒ ප්‍රමාණය සපයා ගන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල ඒ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා? නෑ ඔබතුමා නෑ ඔබතුමාට මං හිතන්නේ මේ තොරතුරු ලැබුණේ කොහොමද කියන එක මට පොඩ්ඩක් කිව්වොත් මං හිතන්නේ. මේ මොකක්වත් දා अरु कथानायक तुम्हें अभी पौगी कालिम देख मे पार्लिमेंट तुला
දැන් විපක්ෂ නායකතුමා හැමදාම එන්නත් ගැන කතා කළා. දැන් අද ලෝකෙම ඔය කියපු එන්නත් දැන් ගාන්න නැතුව තානම් කරලා තිනවා. මෙතුමා එන්නත් ආපුවම ඒක ගාන්න කියනවා. ඊට අද ලෝකෙ තානම් කරපුවම ඒක ගැන කතා කරන්නේ නැහැ. අද ඔබතුමා කියපු සමහර එන්නත් ගෙනල්ලා අපේ ලංකාවේ මිනිසුන්ව ගාන්න කියපු එන්නත් අද ලෝකෙ නවත්තලා තිනවා. එතකොට ඔබතුමා තමයි යෝජනා කළේ පාර්ලිමේන්තුවේදී ඉක්මනින් ඉක්මනින් ඔය මොදෝනා එන්නත ෆයිසර් එන්නත මේ සියලු එන්නත් තමුන්නාංශ කිව්වා. අද ලෝකේ රටවල් වල නවත්තලා එන්නත් ගානක. ඒ නිසා තමුන්නාංශත්වයක් කියන්න ඕනේ මේ එන්නත් ඉක්මනින් ගේන්න කියලා කරපු ඒ නියෝග වලට මේ පාර්ලිමේන්තුවේ උදේ ඉඳලා ඇවිත් තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා කතානායක කතානායකතුමනේ මේ 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 වගේ හරක් වෙදෙද්දෙන් මට මේක දැනගන්න අවශ්‍ය නැහැ. මේ මේ මම අහන්නේ අපේ ප්‍රනාන්දු පුල්ලේ මැතිණියගෙන්. මම ගාව කාඩ් එකක් තියෙනවා. මේ කාඩ් එකේ එන්නත ලබා දුන්න දිනේ හැටියට සඳහන් වෙන්නේ 2021 දෙවැනි මාසේ 16 වෙනිදා. නැවත ලබා දිය යුතු දිනේ හැටියට සඳහන් වෙනවා 2021 3/16 වෙනිදා. එතකොට මම ඔබතුමියගෙන් අහන්නේ දැන් පළවෙනි මාත්‍රාව ගැනීමෙන් පසු මාසකින් දෙවෙනි මාත්‍රාව ගත යුතුය නම් දැන් ලැබිලා නැහැනේ. එතකොට පළවෙනි මාත්‍රාව ලබා ගැනීම වැඩක් වෙන්නේ නැද්ද? අර අරවක් ගරු කතානායකතුමනේ මම හිතන්නේ මන්ත්‍රීතුමා